සතරබි මිරාජයේදී පළමු වරට පැවත්වෙන IL T20 ලීගේ හත්වන තරගය තමයි මේ වන විට පැවත්වමින් තිබෙන්නේ. ඩෙසර්ට් වයිප් කණ්ඩායමත් අබුඩාබි කිං රයිඩර් කණ්ඩායම අතර තමයි අද තරගය පැවත්වෙන්නේ. කාසිවාසි දිනාගත් ඩෙසර්ට් වයිප් නායක මොන්රෝ පළමු පන්දුවේමයි තෝරගත්තේ. අද තරගයට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 4 දෙනෙකු කණ්ඩායම් දෙකට ක්‍රීඩා කිරීමට අවස්ථාව උදා කරගෙන තිබුණා. කිං රයිඩර් කණ්ඩායම වෙනුවෙන් දරංජය සිල්වා, චරිත් අසලංක හා ලහිරු කුමාර වගේම ඩෙසර්ට් කණ්ඩායම් වෙනුවෙන් වනිදු අසරංගත් අවස්ථාව උදා කරගෙන තිබුණා. ඉතින් ඒ නිසාම මෙම තරගාවලිය පිළිබඳ ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ගේ උනන්දුවද වැඩි වී තිබෙන බවටයි අපට පෙනෙන්නට තිබෙන්නේ. කිංස් රයිඩර් කණ්ඩායම වෙනුවෙන් DDS මෙම තරගයේදී සාර්ථක වන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. ඔහු ලකුණු 5කට දැවී ගියා. චරිත් අසලංකට ලැබුණු අවස්ථාවෙන් යම් තාක් දුරට සාර්ථක වන්න හැකියාව ලැබුණා. ඒ ඔහුගේ උඩ පන්දු ලකුණු 4 ගිලිහැම සමගින් චරිත් අසලංක දැවී යන විට පන්දු 20කට මුහුණ දීලා ලකුණු 26ක් ලබාගෙන තිබුණේ එක් 6 පහරක් සහ එක් 4 පහරක් සමගින්. චරිත් අසලංක දැවී ගියේ වනිදු අසලංකගේ පන්දුවක් හමුවේ. ඩෙසර්ට් කණ්ඩායම වෙනුවෙන් T20 ශ්‍රේණිගත කිරීමවල දෙවනි ස්ථානයේ පසුවන ශ්‍රී ලංකාවේ වනිදු අසලංක අද තරගය තුළ සුපිරි පන්දු යැවීමකයි නිරත වුණේ. ඒ තම IL T20 තරගාවලියේ පළමු කඩල් ලෙස චරිත් අසලංකව දවාගත් වනිදු අසලංක T20 ලීග් තරගාවලියන් තුළ අති භයානක පිතිකරුවෙක් වන ඇන්ඩි රසල්ව ඔහු මුණ දුන් පළමු පන්දුවෙන් දවා ගන්නට සමත් වුණේ සියලු දෙනාව මවිතිර පත් කරමින්. රසල්ව දවා ගැනීම සමගින් ඩෙසර්ට් කණ්ඩායමේ ක්‍රීඩකයන් වනිදු වඩාගෙන තමයි සතුට සැමරුවේ. මොකද ඔවුන් දන්නවා ඇන්ඩ්‍රු රසල් කියන්නේ කෙතරම් භයානක පිටිකරුවෙක්ද කියලා. ඉන් නොනැවතුණු වනිදු අසරංග කිංස් රයිඩර් කණ්ඩායමේ නායකයා වන සුනිල් නරයන්වත් ලකුණු 3කට දවා ගැනීමට සමත් වුණේ ඩෙසර්ට් කණ්ඩායමට වාසිය රැගෙනීමනි. ඉතින් වනිදු අසරංග ඔහුගේ සුපිරි පන්දු යැම නිමවට පත් කළේ පන්දුවාර 4ක් තුළ ලකුණු 18කට කඩලු 3ක් දවාගෙනයි. යම් තාක් දුරට අසාර්ථක ලැටපු වනිදු අසරංග මේ වගේ සුපිරි කම්බෑක් එකක් දීපු එක නම් පට්ටම් වටිනවා. කිංස් රයිඩර් කණ්ඩායම කඩලු 8කට පන්දුවාර 20 අවසානයේ ලබාගත්තේ ලකුණු 133ක් පමණයි. නවතම ක්‍රිකට් තොරතුරු දැනගන්න SL ක්‍රිකට් ෆෑන්ස් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරලා එකතු වෙන්න. එහෙනම් සියලුම දෙනාට ක්‍රීඩාශීලී ජයග්‍රාහී උද්‍යෝගමත් දවසක්.